අයිබෝවන් අදත් ඉරිද උදෑසන අපි ඔබ හමු වෙනවා ගෝලීය ප්‍රවණතා තුළින් ලෝකයේ යම් කිසි ආකාරයකින් වැදගත් ඒ වගේම අපේ දෛනිකව අපේ ජන ජීවිතයටත් බලපාන ඒ වගේම ලෝකයේ තුල විවිධාකාරයෙන් අවධානයට ලක්වන ප්‍රවෘත්ති මවන සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරන්න මොකද අපි හැමදාම උදේට සිව්දෙස් තුලින් ලෝකය ගැන කතා කරන නමුත් අපි ගෝලීය ප්‍රවණතා තුලින් ඊට වඩා එහාට ගිය යමක් කතා කරන්න බලාපොරොත්තු වෙන යම් කිසි අර්බුදයක් යම් කිසි සංසිද්ධියක් ගෝලීය වාතාවරණ තත්වයක් අරගෙන එහි තියෙන ටිකක් ගැඹුරු පතුල දිහාවට යොමු වීම තමයි අපේ මේ වැඩසටහනේ අවධානයේ මූලික අරමුණ වෙන්නේ. එතකොට දැන් මෙහිදී අද දිනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද ඔබගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරණ තියෙන නොවැම්බර් 5 වෙනිදා. එහෙනම් ඒ කියන්නේ අපේ ජනාධිපතිවරණට ගොඩක් පස්සේ තියෙන්නේ. එහෙනම් ඇයි අපි ඇමරිකානු ජනාධිපතිවරණය ගැන කතා කරන්නේ? කතා කරන්න හේතු ගණනාවක් තියෙනවා. අපි එක හේතුවක් තමයි අපි දැන් ඊළඟට යොමු වෙන දර්ශන පෙළ පොඩ්ඩක් බලමු. මොකද මේ පිළිබඳව ලෝකයේම පහුගිය සතිය පුරාවටම කතාබහ කරා. ඒ වගේම මේ අපි නැතත් අපේ අවධානය අපි මේ වෙලාවේ දේශීය ජනාධිපතිවරණ වැඩපිළිවෙල කෙරෙහි අපේ ප්‍රවෘත්ති යොමු වෙලා තිබුණාට ගෝලීය ප්‍රවෘත්ති ගත්තා. විශේෂයෙන්ම බටහිර මාධ්‍ය ලොකු අවධානයක් යොමු කරා ඇමරිකානු ජනාධිපතිවරණයේ වැදගත් සංසිද්ධියක් පිළිබඳව. ඒ තමයි චිකාගෝවේ පැවති ඩිමොක්‍රටික් පක්ෂ ජාතික සම්මේලනය ගැන. සාමාන්‍යයෙන් අපේ ගත්තො ලෝකයේ මේ දේශපාලන පක්ෂවල ජාතික සම්මේලන පැවැත්වෙනද අපේ රටත් පැවැත්වෙනවානේ. එහෙනම් මොකද්ද මේ ලෝකයේ මේ දැන් එක රටේ දේශීය දේශපාලනික සංසිද්ධියක්. එහෙනම් ඇයි මෙච්චර අවධානයක් යොමු කරන්නේ? ඒ වගේම ඇයි මේ ගැන බටහිර මාධ්‍ය වැඩිපුර කතා කරන්නේ? කොහොමනත් අපි අර දර්ශන පෙළ දිහාවට යොමු වෙලා ඉමු කමලා හැරිස් මහත්මියට ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය නිල වශයෙන් යොමු වීමේ නිල වශයෙන් ඊට අනුමැතිය ලැබීමේ අවස්ථාව තමයි ඔය ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයේ සිද්ධ වුණේ. එතකොට දැන් මේක ඇත්තටම ගත්තොත් නාමික දෙයක්. මොකද අපි දන්නවා ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඉවත් වීමත් එක්ක ඔහුට ඉවත් වෙන්න සිද්ධ වීමත් එක්ක කමලා හැරිස් කියන චරිතය මේ සඳහා නම් කරනවා පක්ෂයෙන්. ඒ වගේම මේ සම්මේලනයේදී අනුමත වීමට පෙරාතුව ඇයට ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් වෙලා අවසන් වෙනවා. ඉතින් මේක ගැන විවිධාකාර මත තියෙනවා. ඒක අපි කතා කරමු අපේ සාකච්ඡාවේදී. කොහොම වුණත් මේ පැරණි හිටපු ජනාධිපතිවරුන් වන බරක් ඔබාමා සහ බිල් ක්ලින්ටන් මේකට මේ සම්මේලනයේදී විශාල දායකත්වයක් දුන්නා ජනමතය සකස් කරන්න. ඒ වගේම අපි දැක්කා ඉතාම ජනප්‍රිය චරිත මිෂෙල් ඔබාමා. මිෂෙල් ඔබාමාගේ නම කියවුණා කමලා හැරිස් වෙනුවට. ඇත්තටම ජෝ බයිඩන් අර ජූනි මාසේ 27 වෙනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක විවාද කළා. ජෝ බයිඩන් පරාද වුණාට පස්සේ විවිධ පුද්ගලයන්ගේ නම් කියවෙන්න ගත්තා ජනාධිපති අපේක්ෂකයන්ට. මිෂෙල් ඔබාමාගේ නමත් කියුණා ඔබාමා බරක් ඔබාමාගේ බිරිඳ. ඇය මේ ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයේදී විශාල මෙහෙවරක් කරා මේ කමලා හැරිස් වෙනුවෙන් ඡන්ද පදනම ශක්තිමත් කරා. ඒ වගේම අපි දැක්කා ඔපෙරා වින්ෆ්‍රි වගේ ජනප්‍රිය ඇමරිකාව තුළ ඉතාම මේ අපි ගත පුළුල් වපසරියක් තියෙන ඒ වගේම ඇමරිකානු ජනතාවගේ හිත් තුළට ඇමරිකාව පමණක් නෙවෙයි සමස්ත ලෝකයේම ජනතාවගේ හිත් තුළට යොමු වෙච්ච ඔපෙරා වින්ෆ්‍රි වගේ චරිත මේ ඩිමොක්‍රටික් ජාතික සම්මේලනය තුළ වඩාත් කැපී පෙනෙනවා. එතන මේ සියල්ල තුලින් අපේ අවධානය යොමු කරන්නේ මේ ඇමරිකානු ජනාධිපතිවරණයේ විවිධ පැතිකඩ කිහිපයක් සමග. ඉතින් මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආරාධිතයා සුපුරුදු පරිදි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදිසානායක මහත්මයා. අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් ප්‍රසන්. ඔව් ටිකක් වෙලා ගත්තා මේ අපේ වැඩසටහන හඳුන්වා දෙන්න. මේ කොහොමුණත් එතෙන්දී දැන් අද අපි කතා කරන මාතෘකා මේකේ ප්‍රතිපත්තිමය කාරණා සහ මේකේ තියෙන විවිධාකාර වූ ඇමරිකානු ජන සමාජයටත් අපිටත් බලපාන විවිධාකාර වූ අංශයන් කෙරෙහි අපේ අවධානය යොමු කරනවා. ප්‍රධාන වශයෙන්ම අපි අද කතා කරන මාතෘකාවට ප්‍රවිෂ්ටයක් විදිහට
දමදිසක් මහත්මය දැන් මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය අපි දකින දෙයක් තමයි පෝලරයිස් එහෙමත් නැත්නම් ඉතාම බරපතල විදිහට මේ ඇමරිකානු ජන සමාජය තුළ බෙදීමක් පවතින ලකුණු අපිට පේන්න තියෙනවා. අපි මේ අපේක්ෂකයන්ගේ ආගමනය සහ ඒ තුළ ඇතිවෙච්ච තත්ත්වය සැලකිලට ගත්තාම දැන් මේ පෝලරයිසේෂන් කියන එක එහෙමත් නැත්නම් මේ ඇමරිකානු ජන සමාජය තුළ තිබෙන්නා වූ මේ වෙනස වෙනත් වතාවල් වලට වඩා ඒ වගේම මේකේ මූල බීජයන් වෙත යමුනොත් ඔබ කොහොමද මේ දකින්නේ? බොහොම ස්තුතියි ප්‍රසාද්. විශේෂම ගත්තොත් ඔබ ඔය කියන ද්‍රවීකරණය, ඒ කියන්නේ ඇමරිකානු ජන සමාජය තුළ තියෙන ද්‍රවීකරණය එක්තරා ආකාරයකට නව ආකාරයකින් පැරණි ආකාරයේ හේතු සාධක මුල් කරගෙන ඇතිවෙලා තියෙන ද්‍රවීකරණයක් විදිහටයි මට මේ කියන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් ගත්තොත් එම ලෝකයේ වඩාත් දියුණු වෙනකොට, ශිෂ්ටාචාරය වඩාත් දියුණු වෙනකොට සහ දියුණුවයි කියා අපි පිළිගන්නකොට විශේෂයෙන්ම මතුණු කාරණයක් තමයි මේ ඕල් ඉන්ක්ලූසිව් ගවර්නන්ස් කියන ක්‍රියාවලිය. කියන්නේ සියලු දෙනාම අන්තර්ග්‍රහණය කරගත්ත ආණ්ඩුකරණයක් නැත්නම් රාජ්‍යකරණයක් පිළිබඳ අදහස. මේක ඉතාමත්ම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී අදහසක්. හැබැයි මේ අදහස ආරම්භ වුණු, එහෙම නැත්නම් ගත්තොත් එහෙම ඒ අදහසේ ආරම්භක කලාපයක් වුණු උතුරු ඇමරිකානු සමාජය තුළම ඊට පරස්පර ආකාරයෙන් යම් යම් ආකාරයේ විශේෂයෙන්ම වාර්ගික වෙන්නට පුළුවන්, නැත්නම් වර්ණභේදවාදී වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ගත්තොත් එහෙම ප්‍රාදේශීයවාදී වෙන්නට පුළුවන්. මේ ආකාරයේ කාරණා මුල් කරගෙන ජන සමාජයේ එක්තරා ආකාරයකට ඔබ කිව්ව ආකාරයේ බෙදීමකට ලක් කිරීම, එහෙම නැත්නම් කවුද ද්‍රවීකරණයට ලක් කිරීම කියන එක පුදුම සහගත දෙයක්. හැබැයි ඒකෙන් අපිට එන පාඩම තමයි කොයිතරම් යට කරන්න හැදුවත්, කොයිතරම් මහා දේවල් කියන්න හැදුවත් මුළු ලෝකෙටම තමන්ගේ සමාජය ඇතුලේ තවමත් බොහොම ලේසියෙන් අවුලවන්න පුළුවන් ගිනිපුපුරු තිබෙනවා කියන කාරණේ. අපි ගිය සැරෙත් ඔක් කතා කරන්නේ යුරෝපය තුල පවතින යුරෝපය තුල කැරලිකාර තත්ත්වයක් එක්ක. එහෙම. එතකොට දැන් මේකෙදි අපි ගත්තොත් එහෙම මේ ද්‍රවීකරණයේ මම කැමති කතා කරන්න ප්‍රසාද් ප්‍රධාන වශයෙන්ම කමලා හැරිස් සම්බන්ධයෙන් ඇයට විරුද්ධ කණ්ඩායම්, එහෙම නැත්නම් ගත්තොත් එහෙම සමාජ මාධ්‍ය, ඇමරිකානු ස්වදේශිකයන්, මොකද ඇමරිකාවේ ඉන්න ගොඩක් අය සංක්‍රමණික මූලයන් තියෙන කට්ටිය අති බහුතරයක්. එතකොට මේ අය කැමලා හරිස්ගේ මේ උපත නැත්නම් ඇයගේ තියෙන මේ වාර්ගික මේ සම්භවය නැත්නම් වාර්ගික එත්නික් ඔරිජින් එක සම්බන්ධයෙන් යම් යම් ආකාරයේ විරෝධයන් මතු කරමින් සිටිනවා සහ අවධාරණය කරමින් සිටිනවා. විශේෂම ගත්තොත් එහෙම කමලා හැරිස් ගත්තට පස්සේ ඇයගේ මව ඉන්දියානු සම්භවයක් සහිත කෙනෙක් වීම, ඒ වගේම ඇයගේ පියා එයා ඉතාම ප්‍රබල ගණයේ ආර්ථිකඥයෙක්, ඔහු ජමේකානු සම්භවයක් සහිත කෙනෙක් වීම සහ ඒ හරහා මෑට එන පාට, මේ සේරමත් එක්ක එක්තරා ආකාරයකට මේ සංක්‍රමණික සංක්‍රමණික පවුලක කෙනෙක් කියන එක එක්තරා ආකාරයකට ඇය ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිනිය වීමට නුසුදුසුකමක් විදිහට අවධාරණය කරන තත්ත්වයක් මාධ්‍ය තුලත් එක්තරා ආකාරයකට ගත්තොත් එහෙම සමාජ මාධ්‍ය තුලත් දකින්නට ලැබෙනවා ප්‍රසාද්. දැන් තව කාරණයක් තමයි දැන් මේකේ අනිත් පැත්ත ගත්තොත් එහෙම දැන් එතකොට මේකේ වාසියන්න පුළුවන් රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප්ට, මේ කමලා හැරිස් කියලා කියන්නේ ඩෙමොක්‍රටික් පාක්ෂික අපේක්ෂිකාව. අනිත් පැත්ත තමයි අපි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අපි කිමු පැටිකිරිය කියලා මේක හොයාගෙන ගියොත් එහෙම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සීයා ජර්මන් සංක්‍රමණිකයෙක්. ජර්මන් සංක්‍රමණිකේ ඒ වගේම ගත්තොත් ඔහුගේ මව ස්කොට්ලන්තෙන් ආපු කෙනෙක්. ඒකම මම කිව්වේ අපි කවුරුත් ඕනෑවට වඩා අනෙකාගේ මුල හොයන්න යන්න හොඳ නෑ සහ අනෙකාගේ මුල අනෙකාව අවතක්සේරු කිරීම සඳහා යොදාගත යුතු නැහැ කියන කාරණේ. එහෙම ගත්තොත් එහෙම මේ දෙන්නම එක්තරා ආකාරයකට සංක්‍රමණික ප්‍රජාවේ උරුමකම් තියෙන දෙන්නේ. හැබැයි අපිට පේනවා දැන් උදාහරණයක්ද ගත්තොත් එහෙම ඩිමොක්‍රටික් සම්මේලනය ගත්තට පස්සේ ජාතික සම්මේලනයේ තුල ඔබම කිව්වා සහය තොරතුරු ඇත්ත එකක් තමයි බැරක් ඔබාමාගේ මේ ප්‍රවේශය, නැත්නම් බැරක් ඔබාමා මේකේ ප්‍රධානම
චරිතයක් බවට පත්වෙන එක. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා විශාල කාර්යභාරයක් මේක තුළ සිද්ධ කරන එක. ඉතින් ඒ හරහා එක්තරා ආකාරයකට අර සංක්‍රමණික ජනයා සහ අනිත් පැත්තෙන් ගත්තොත් එම වාර්ගික වශයෙන් අවතක්සේරුවට නැතන් ආන්තිකරණයට ලක් කල්ලා ඉන්න ජනයා එක්තර ආකාරය ලොක පිබිදීමකුත් මේක නිසා ඇතිකරගෙන තියෙනවා ප්‍රසාත්. තැන් එතකොට එක්තරා විදිහකට මේ තව පැත්තකින් ගත්තොත් එහෙම ට්‍රම්ප්ගේ සම්භවය සම්බන්ධයෙන් නැතන් ඒ පැටිගිරිය සම්බන්ධයෙන් කතා නොකරන හේතු වෙන්න පුළන් ඔවුන් සුදු ජාතිකයන් වීම. සුදු කියලා ජාතියක්න නමුත් සුදු වර්ණය තිබීම වර්ණමේදවාදය. අනිත් පැත්තෙන් කමලාහරිෂ්ට චෝදනා කිරීම හුදු සංක්‍රමණික කාරණයකට එහා ගිය එක්තරා විදිහේ වර්ණභේදවාදයක් දක්වත් ගිහින් තියෙන බව පේනවා. මේ ආකාරයෙන් ගත්තොත් එහෙම ඔබ අහපු කාරණයට මගේ පැහැදිලි කිරීම තමයි එක්තරා විදිහේ ද්‍රවීකරණය සඳහා බලපාන්න අවශ්‍ය නැති නිෂේධනීය සාධක ටිකක් මෙතන ගොඩනැගෙනවා. මේක මං හිතන්නේ එක පැත්තකින් සාමාන්‍ය මුළු ලෝකෙම ගෞරවයට පාත්‍රුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් විදිහට තමයි ඇමරිකානු සමාජය සලකන්නේ. නමුත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ඇතුළෙත් මේ ආකාරයේ වර්ණභේදවාදී ඒ වගේම ගත්තොත් එහෙම ප්‍රාදේශීයවාදී ඒ වගේම ගත්තොත් එහෙම සමාජය බොහොම නරක විදිහට වාර්ගික වශයෙන් බෙදන මතයකට ඉඩක් තියෙනවා කියන්නේ ඒක එක්තරා විදිහකට අපිට සතුට වෙන පුළුවන් කාරණයක් නෙවෙයි ප්‍රසාත්. ඔව් පැහැදිලිවම ඔබ සඳහන් කළ පරිදි අපිට දැන් මේ දැන් අනිත් එක තමයි මේ ඇමරිකානු ජනාධිපතිවරණය අපි කතා කරනවා. අපි නිතරම කතා කරා ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් අපේක්ෂකයන් ගැන. අපේ වගේම කට්ටියකුත් ඔක ඉන්නවා මේ තව 3 දෙනෙක් ඉන්නවා ස්වාධීන අපේක්ෂකයන් සහ සුළු පක්ෂ නියෝජනයකින් අපේක්ෂකයන් කියලා. නමුත් ඔවුන්ගේ ගැන අවධානයක් යොමු වෙන්නෙම නැහැ. එක්කෙනෙක් තමයි මේකත් අපි සඳහන් කළාම යමු. ඒක මේ කෝනල් වෙස්ට් ඒ වගේම ජිල් ස්ටේන් සහ චේස් ඔලිවර් කියන අපේක්ෂකයන් 3 දෙනාත් මේකට ඉදිරිපත් වෙනවා. තවත් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වෙලා අපේක්ෂකයන් 17ක් ඉදිරිපත් වෙලා එතනින් මේ ඒ 18 දෙනෙක් මේකෙන් නුසුදුසුකම් ඒ කියන්නේ සුදුසුකම් නැතිව අයින් වෙලා තියෙනවා. එතකොට දැන් ට්‍රම්ප් සහ කමලා හැරිස්ට අමතරව අපි සඳහන් කළ වෙස්ට් ජිල් ස්ටේන් සහ චේස් ඔලිවර් මේකට ඉදිරිපත් වෙනවා. නමුත් ඔවුන් ඉතාම ලබා ගන්න ඡන්ද ප්‍රමාණය ගත්තාම අතිශයින් මේ ඉතා කුඩා ප්‍රතිශතයක් අතිශයින් සුළු ප්‍රතිශතයක් තමයි ඔවුන් ලබා ගන්නේ. ඒ වගේම තමයි ඔබ සඳහන් කරපු අනික් කාරණේ අර ද්‍රවීකරණය ගත්තාම මේ එකක් තමයි මේ බ්ලැක් මේ එමත් නැත්තම් ඇමරිකානු මේ කල් දැන් මේ වෙනකොට අපි ගත්තොත් ඔපිනියන් පෝල්ස් ඇමරිකාවේ තියෙන මේ ජනමත විමසුම් ගත්තාම කලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තිබිච්ච වාසිදායක තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙන ලකුණු පෙන්නුම් කරනවා. දැන් ප්‍රධාන වශයෙන්ම අද වෙනකොට තියෙන ඔපිනියන් පෝල්ස් වල හැටියට මේ කමලා හැරිස් ඒකක 3කින් ඉදිරියෙන් ඉන්නවා කියලා වාර්තා වෙන දම්සනායක මහත්මේ අපි කතා කරපු ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයත් එක්ක 148ක් සහ 145ක් වශයෙන් තාම දෙන්නටම මේ ඔපිනියන් මොකද මේ ඔපිනියන් පෝල්ස් කියන්නේ ඇමරිකානු සමාජය තුළ මේ ඔපිනියන් පෝල්ස් බොහෝ දුරට වැඩ කරනවා. බොහෝ දුරට යම් ආකාරයක මේ සාධනීය බව පෙන්නුම් කරනවා. ඉතින් මේ වෙනකොට අපිට පේන්න තියෙනවා අර යම් කිසි වෙනසක් සිද්ධ වෙලා තිනවා මෙතෙක් පැවති ක්‍රමවේදේ. ඒ වගේම තව ඔබ සඳහන් කරපු අනික් කාරණේ ද්‍රවීකරණේ දැන් අර කියන්නේ සුදු ජාතික නොවන කණ්ඩායම් කමලා හැරිස් වටා ගොනුවීම අපිට දකින්න ලැබෙනවා. දැන් අද වෙනකොට තියෙන ඔපිනියන් පෝල්ස් අනුව කළු ජාතික ඡන්ද ඒක නැත්නම් කළු කියලා ජාතියක් නැහැ අර නමුත් අපිට කියන්න වෙනවා ඇමරිකානු මේ කළු කියන්නේ වර්ණයේ සමේ වර්ණයේ සහිත මේකට ඇතුළත් වෙනවා බොහෝ දුරට කියන්නේ 90%ක්ම ඇතුළත් වෙන්නේ ඔය අප්‍රිකානු සම්භවයක් තියෙන ජන කොටස. ඒ වගේම ආසියානු සම්භවයක් තියෙන ජන කොටසත් කලර්ඩ් කියලා හඳුන්වන්නේ උන්ටත් ඒ නම ලැබිලා තිනවා. ඔය අර ඇමරිකාවේ අපි දන්නවා ඉතිහාසයේ පුරාම වර්ණ කියන තත්ත්වය තිබුණානේ. ඉතින් දැන් මේ ඇමරිකානු සුදු ජාතික නොවන ඡන්ද පදනමින් දැන් අද වෙනකොට තියෙන ප්‍රතිශතය ගත්තාම ජාතික මට්ටමින් ධම්මසාරයක මහත්මයා 73%ක් ඉන්නවා කමලා හැරිස් පැත්තට ඇරලා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉන්නේ 113%යි. ඒකට හේතුවකුත් තියෙනවා ප්‍රසාද්. මම කියන්නේ අපි එහෙම පැහැදිලි කරන්න. ඒකට හේතුව තමයි එකක් තමයි දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්තට පස්සේ එකවරක් ජනාධිපති විදිහට හිටපේ කෙනෙක්.
එතර ඔහු ගත්ත ක්‍රියාමාර්ග විශේෂෙන්ම ගත්තොත් එහෙම ඔබෝය කියන අපික සංක්‍රමික ජනයා කියලා මග්ගම ඒක ලේස් හැදී බලනින් නැහැ ඒ කියන්නේ සංක්‍රමික ජනයා ඒ තරම් කැමති නැහැ ඩොනල්ඩ් ට්‍රම්ප්ට මොකද හේතුව ඩොනල්ඩ් ට්‍රම්ප් අර ඇමරිකාවේ දකුණු පැත්තේ අති විශාල මාර්ග බාධක තාප්ප ඉදි කරමින් සංක්‍රමණිකයන් ඇමරිකාවට එහෙම වළක්වන්නට විශාල මහන්සියක් ගත්ත එක්කනේ මේ සැරේ ඡන්ද පොරොන්දුවක් විදිහටත් එයා ඒක දීලා තියෙනවා. එයා දීලා තියෙන ප්‍රසාද් මොකද? ඒතර ඒතර හොඳම වෙලාවක් ඔය ප්‍රතිපද පොරොන්දු පිළිබඳව යොමු වෙන්න අපි කතා කරමු. මොකද හේතුව දැන් විශේෂයෙන්ම ගත්තට පස්සේ දැන් ඔබෝය කියන කාරණේ දැන් ඇත්තටම ගත්තොත් කමලා හැරිස්ගේ වාර්ගික සම්භවය පිළිබඳව මතු කරන තර්කය එක්තරා ආකාරයකට එයාලගේ පැත්තේ නෙගටිව් කැම්පේන් එකක්. ඒක තනිකරම පොසිටිව් විදිහට තමයි කමලා හැරිස්ට වැඩ කරන්නේ. ඒ කියන්නේ එකක් තමයි ඇමරිකානු සමාජයේ ඔය කියන කලර්ඩ් නැත සුදු අය පවා ඉන්නවා මේ වර්ණ ભેදවාදී ප්‍රතික්ෂේප කරන ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය ඇතුලේ තමයි සමාජයක් ඉස්සරහට යන්න ඕනි කියලා හිතන අයට කමලා හැරිස් කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. තව කාරණයක් තියෙනවා ප්‍රසාද් ඒක තමයි මොකද ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් නම් ප්‍රධාන තරංකරුවන් දෙදෙනා විශාල වාසියක් අත්පත් වීමට ඉඩ තිබුණා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට. ඔහු ඒ අත්කරගෙන තිබුණා අපි. අත්කරගෙන තිබුණා. අර වෙඩි තැබීමත් එක්ක තවත් එක වැඩි වුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජෝ බයිඩන් ඉවත් වීම සහ ඉතාමත්ම කමලා හැරිස් යන ජව සම්පන්න ඇය කැලිෆෝනියානු ප්‍රාන්තයේ හිටපු එකම රටේ නිදිපතිවරිය අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඇය විශේෂයෙන්ම ගත්තොත් එම පොදුජන සමාජයත් එක්ක ඉතාම හොඳ සම්බන්ධකම් පවත්වපු කෙනෙක් මේ නීතිපතිවරිය විදිහට ඉන්න කාලෙත් ඒ වගේම තමයි කමලා හැරිස් උප ජනාධිපතිනිය විදිහටනේ නම් කළා තිබුණේ. එතකොට මෙයාගෙන එමම කියන එක මම හිතන්නේ මම නම් හිතුවා කමලා හැරිස්ගේ නම යෝජනා වෙනකොටම මගේ භාෂාවෙන් කිව්වොත් ට්‍රම්ප් ඉවරයි වගේ තමයි මට ආවේ. දැන් ඔපිනියන් පෝල්ස් වලින් පෙනෙන එක බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙනස් වෙනව නෙවෙයි. ඒක ඇත්තක් වෙන්නත් පුළුවන්. එතකොට දැන් අර ට්‍රම්ප් සම්බන්ධයෙන් ගත්තට පස්සේ ට්‍රම්ප් පිළිබඳව අධ්‍යයනය කළා තියෙනවා පොලිටි පැක්ට් කියන ආයතනය, ඇමරිකානු ආයතනයක්. මොකද ඇමරිකාවේ ඉන්නවා මේ අර ප්‍රතිපත්ති ලුහු බඳින්නෝ ඉන්නවා. ඒ කියන්නේ ප්‍රතිපත්ති ඉදිරිපත් කළා පොරොන්දු දීලා නිකන් ඉන්න බෑ. ඉලෙක්ෂන් එකෙන් පස්සේ ඒ පොරොන්දු පිටුපස ලුහු බඳිනවා. ලුහු බඳිනවා කියන්නේ මේක ඉෂ්ට කරාද කියලා. අපේ රටේ එහෙම නැහැ. මොකද ඒ නිසානේ අපේ රටේ මල් වැහි වගේ මේ ඉලෙක්ෂන් කාලෙට පොරොන්දු කඩාගෙන වැටෙන්නේ. මේ පොරොන්දු දේශපාලනය ගත්තාට පස්සේ පොලිටි පැක්ට් ආයතනය කියනවා අර ට්‍රම්ප්ගේ පළවෙනි දූර කාලේ එයා දුන්න පොරොන්දු වලින් 23%ක් තමයි ඉෂ්ට කරලා තියෙන්නේ. කියන්නේ 4-1 ආසන්න සංඛ්‍යාව. ඔව්. ඊළඟට 22% සඳහා ඉටු කළා නැහැ. හැබැයි එක්තරා විදිහේ සම්මුතියක් අදාන තියෙනවා. හරි මං ඒක කරන්නම් කියලා. එහෙම ගත්තට පස්සේ 60% කිට්ටුව ඉටු කරලම නැහැ. එතකොට දැන් මෙයාව තක්සේරු කරන්න පුළුවන් ඇමරිකානු සමාජයට. හැබැයි අපි ගත්තොත් එහෙම මේ කමලා හැරිස්ව තවම පරීක්ෂාවට ලක් කරන්න බැහැ. ඒ එකම අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ දෙගොල්ලන්ගේ පොරොන්දු ඔබ කිව්වා පොරොන්දු ගැන කතා කරන්න හොඳ වෙලාව කියලා. අපිට ලංකාව ගැන කතා නොකරන හින්දා අපි පොරොන්දු ගැන කතා කරන්න හොඳයි ඇමරිකා එක්සත් ජනපදයේ. එක්තරා ආකාරයකට ලංකාවට වෙනස් ඉතාම ශාදිනීය ලක්ෂණය තමයි මේ දෙන්න පක්ෂ දෙක කියන එක හොඳට දැනෙනවා. මේ දෙන්න කතා කරන දේවල් වලින් ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරනකොට ඔහු රිපබ්ලිකන් පාක්ෂිකයෙක් කියන එක වෙනම කටියට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් කමලා හැරිස් කතා කරනකොට ඇයගේ පොරොන්දු ගත්තට පස්සේ ඇය ඩෙමොක්‍රටික් පාක්ෂිකාවක් කියන එක හරියට අඳුන ගන්න පුළුවන්. මෙන්න මේක තමයි ඇමරිකානු සමාජයේ තියෙන සුවිශේෂීභාවය අපිට නැති. මොකද හේතුව අපේ රටේ දේශපාලන පක්ෂ අතර වෙනස්කම් හොයාගන්න අපි සෑහෙන මහන්සියක් ගන්න ඕනේ. මට හිතන විදිහට දැන් එහෙම වෙනස්කමක් මම දැන් හොයාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. හැමෝම කියන්නේ හයිබ්‍රිඩ් වෙලා තියෙන්නේ. හයිබ්‍රිඩ් වෙලා මේක තනිකර දෙමුහුන් තුම්මුහුන් මං කියන්නේ සිය මුහුන් වෙලා තියෙන්නේ. නමුත් ඇමරිකානු සමාජයේ තවමත් රිපබ්ලිකන් පාක්ෂිකයා සහ ඩෙමොක්‍රටික් පාක්ෂිකයා කියන එක වෙන අනන්‍යතා දෙකක්. ඔක ඔය විදිහෙම තියෙනවා ඇමරිකා මේ එක්සත් රාජධානියේ. ඒ කියන්නේ කම්කරු පක්ෂය සහ කන්සර්වේටිව් පක්ෂය ගත්තට පස්සේ ලේබර් පක්ෂය සහ කන්සර්වේටිව් පක්ෂය මේ දෙක වෙනස්. හරි කාටද කියන්න පුළුවන් නෑ ඔය කවුරුවවත් වෙන්නේ එකම දේ කියලා. ඔව්. ලෝකයේ සම්බන්ධයෙන් එයාලගේ විදේශ ප්‍රතිපත්ති සුවිශේෂී වෙනස්කම් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඇමරිකාව කියන කයාලට එක. නමුත් ඇමරිකානු සමාජය ඇතුලේ මේ ඡන්දදායකයන් ගත්තට පස්සෙත් අපේක්ෂකයන් ගත්තට පස්සෙත් එයාලා අතර වෙනසක් තියෙනවා. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන්
ඒවගේම ගත්තොත් එහෙම සංක්‍රාන්ති ලිංගිකයන් සම්බන්ධයෙන්. ඒවගේම ගත්තොත් එහෙම LBGTQ+ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම කමලා හැරිස් අනුගමනය කරන නැත්තං ඇයගේ ස්ථාවරය එක්තරා විදිහේ ඉදිරිගාමී එකක්. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්ථාවරය ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් ඊට සාපේක්ෂව පසුගාමී එකක් කියලා. ඒක ඔහු ඒකට බාධා කරන ඒවා පිළිගන්නේ නැති සම්ප්‍රදායික ජන සමාජයේ මත තමයි ඔහු ඉදිරියට එක්තරා ආකාරයකට නිර්තවණය කරන්නේ. ඒක එහෙම ගත්තට පස්සේ පේනවා මේ දෙන්න අතර වෙනස්කම් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ඔහු කියන දෙයක් තමයි මේ විශේෂයෙන්ම යුක්‍රේන රුසියන් වෝයික මේ යුද්ධය මේක පැය 24න් නවත්තන්න ඕනේ කියලා. ඒ කියන්නේ ට්‍රම්ප්ගේ එක පොරොන්දුවක් තමයි පැය 24න් මේ යුද්ධය නවත්තනවා කියලා. ඉතින් හැමෝම පුදුම වෙනවා. මෙහෙම දිග්ගස් යුද්ධයක් පැය 24කින් නවත්තන්න පුළුවන්ද? හැබැයි ඒක ආකර්ෂණීය පොරොන්දුව. හැබැයි මේ ඕක මේ යම් ආකාරයකට පැය 24න් නොවුනත් නවතින්න පුළුවන් අර දෙන සල්ලි කන්දරාව නැවතුණු. ඇයි අර සෙලෙන්ස්කි මහත්තයා හැමදාම අර කවුද වගේ මේ එනවනේ මේ වොෂින්ටනේට මාසයක් ගානේ සල්ලි ඉල්ලගෙන. අනිත් පැත්තෙන් ප්‍රසාද් එයාම කියනවා අයම් ඩෝම් වගේ මිසයිල් ආරක්ෂණ පද්ධතියක් හදනවා කියලා කොහෙද මේ ඇමරිකාවේ. එයාකින් කියනවා ඊර්ෂ්‍යාලේ වැනි රටවල් ආරක්ෂා කරන්න තමයි මේවා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් මේක ටික හරි අමුතුයි. එක පැත්තකින් කට්ටියකට යාලා උදව් කරන ගම තව කට්ටියකට විරුද්ධ වැඩ කරන මේ මූලික ප්‍රතිපත්තිය විශේෂයෙන්ම ගත්තොත් එහෙම ට්‍රම්ප්ගේ පොරොන්දු අතර ඉතාමත්ම කාට හරි නරකම කියලා කියන්න පුළුවන්. නමුත් අපි එක කියමු තීරණාත්මක පොරොන්දුවක් තමයි මේ සංක්‍රමණිකයන් සම්බන්ධව ඔහු දක්වන ආකල්පය. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ආගමන නීති දැඩි කරන්න යනවා. එහෙම තමයි කියන්නේ අපි දන්නේ. හරි දැඩි කරන්න යනවා. අනිත් එක තමයි සංක්‍රමණිකයන් සමහර සංක්‍රමණ පිටුවහල් කිරීම. දැන් සමහර විශ්ලේෂකයන් කියනවා ලෝක ඉතිහාසයේ දෙවන්තම පිටුවහල් කිරීම පිළිබඳව ට්‍රම්ප් එක්තරා විදිහේ ඇඟවීම් කරමින් ඉන්නවා කියලා. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි කමලා හැරිස්. කමලා හැරිස් කියනවා නැහැ මේ සේරම එකතු කරගත්ත සියලු දෙනාම අන්තර්ග්‍රහණය කරගත්ත ඇමරිකානු සමාජයක් ඉස්සරහට ගෙන යාම තමයි මගේ අරමුණ කියලා. මම ඉතාම කෙටියෙන් කිව්වේ මේ ප්‍රසාද් මේ දෙන්න අතර ප්‍රතිපත්ති මේ වශයෙන් ගත්තොත් එහෙම දැන් මෙහෙමනේ දැන් ලංකාවේ ගත්තොත් එහෙම ප්‍රසාද් කියනවා මෙන්න මේකම කරනවා කියලා. අපි තුන් ප්‍රසාද් ජනාධිපති අපේක්ෂකයෙක් කියලා මත් අපේක්ෂකයෙක් කියලා. මෙතන වෙන දේ තමයි ප්‍රසාද් කියනකොට මේක කරනවා කියලා මම කියන්නේ මාත් එක කරනවා කියලා. මම කියන්නේ මම එක කරන්නේ නැහැ කියලා. හරි. දැන් අනේක වෙනසක් ගන්නේ. හැබැයි දැන් ඇමරිකාවේ ගත්තට පස්සේ ට්‍රම්ප් කියන එකට මුළුමනින්ම පරස්පරයක් තමයි. කවුද මේ කමලා හැරිස් කියන්නේ? කමලා හැරිස් කියන එකට මුළුමනින්ම පරස්පරයක් තමයි. ට්‍රම්ප් කියන්නේ. ඉතින් මේක හරි හොඳයි. ඇයි මිනිසුන්ට ලේසි තෝරගන්න. තෝරගන්න. අපිට හරි අමාරුයි තෝරගන්න. පැහැදිලි. ඔව් හොඳට ආවා. දැන් අර කිව්වා වගේ එකක් තමයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් තියෙන ඔය පොරොන්දු ගත්තාම ඔය මුදල් වියදම් කිරීම විශේෂම යුක්‍රේන යුද්ධය ගැන අපි කතා කරා ඒක නතර කරනවා. ඊළඟට ඔය සංක්‍රමණිකයන් සංක්‍රමණික ප්‍රශ්නයත් ඔහු ඈඳනවා ආර්ථිකයට මේ විශාල වශයෙන් ඇමරිකාවේ මේ එන පිරිස නඩත්තු කරන්න වෙනවා මේ අයට ඔබලාගේ. මොකද දැන් අපි මේ ට්‍රම්ප් මේ මාතෘකාවලට එන්නේ කොවිඩ් ලෝකේ කොවිඩ් අර්බුදයෙන් පස්සේ සෑම ආර්ථිකයකටම බලපෑම් එල්ලුණා. එතකොට ජෝ බයිඩන්ගේ සමයේදී අපි දැක්ක ඇමරිකාවේ ආර්ථික පසුබෑමක් ඇති වෙනවා, උද්ධමනය ඉහළ යනවා, තෙල් මිල ඉහළ යනවා. එතකොට ඌයි මේ ජෝ බයිඩන්ගේ අප්‍රූවල් රේටිං එක හැම මාසයකම ප්‍රකාශයට පත් කරනවා. ඔය ජනමත විසුම් මගින් ජනාධිපතිවරයාව කොයි තරම් අගේ කියන්නේ කොයි තරම් අනුමත කරනවාද, ඕක 130 සීමාව දක්වා පල්ලෙහාට ඇදෙනවා වගේ අර්බුද තිබුණා. දැන් ඔය ආර්ථිකය සහ ඔය පැත්තෙන් තමයි මේ උඟක් දුරට මේ අර දැන් මොකද සංක්‍රමණික ප්‍රශ්නය මේ අය ජනගත කරන්නේ ට්‍රම්ප් පාර්ශවය ඔය ආර්ථිකය කියන පැත්තත් එක්ක. දැන් මේ ආර්ථිකය සම්බන්ධයෙන් ওই ප්‍රතිපත්ති ගැන කතා කරන දෙගොල්ලගේ යම් කිසි ආකාරයක වෙනසක් තියෙනවා. ඔබ විශේෂයෙන්ම ආයක මුලින් කතා කරද්දිත් අපි මේ සංවාදෙට පෙර ඒ ගැන කොහොමද අපි ඒ පැත්තට යමු. ප්‍රසත් ආර්ථික සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ට්‍රම්ප් ඉතාමත්ම බරපතලාකාරී ආර්ථික තීරණ කීපයක් ගන්න බවට ඇඟුම් කරලා තියෙනවා. එකක් තමයි විදේශ භාණ්ඩ සඳහා 10%ක තීරුබද්දක් අය කිරීම. දැන් මේක තියෙන ප්‍රශ්නේ තමයි දැන් බයිඩන්ගේ කාලෙත් ආපු චෝදනාවක් තමයි මේ උද්දමනේ එන්න ඉහළ යනවා කියලා. තීරුබදු වැඩි කරනවා කියලා කියන්නේ භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒතර භාණ්ඩවල මිල ඉහළ යනවා කියලා කියන්නේ එකක් උද්දමනේ වැඩි වෙන එකට හේතුව තමයි මුදලයගේ අඩු වෙනවා කියන කාරණේ. අනිත් එක තමයි
චීන සමාගම්වල එක්සත් ජනපද ආයෝජන නවත්තන්න යනවා. ඔබ දන්නවා ට්‍රම්ප් චීනයට සෑහෙන විරුද්ධ දෙකෙක් පැටලෙනවා. ඒ ට්‍රම්ප් අපිට මතකයි මතක් කර කොවිඩ් කාලේ කොවිඩ් කාලේ හොක් කියපු දෙයක් තමයි මේක හුවාන් වෛරස් එක කියලා කිව්වේ. වුහාන් වෛරසය කියලා වුහාන් වෛරසය කියලා එක කොවිඩ් හරි එහෙම නැත්නම් ඉඩිසල් තුන කොරෝනා හරි එහෙම කියන්න ඉඩ දුන්නෙම නැහැ. තන්නේ කරම එයා චෝදනා කරේ මේ වෛරසය මුදාහැරියේ මේක තනිකරම චීනය කියලා. ඒ කියන්නේ මං හිතන්නේ ඒ කාලේ ඔය කාරණේ මුල් කරගෙන ඇමරිකාව සහ චීනය අතර තිබුණේ ඉතාම නරක මේ සම්බන්ධයක් සහ එක්තරා විදිහේ ආතතිමේ තත්ත්වයක්. දැන් මේ සැරෙත් ඔහු කියනවා එකක් තමයි චීන ව්‍යාපෘති නවත්තනවා කියන එක. චීන සමාගම්වල එක්සත් ජනපද ආයෝජන වළක්වන බව. නමුත් ප්‍රශ්නේ තමයි මේ ට්‍රම්ප් අපි මේ ප්‍රසාද අපි දන්න ආකාරයට චීන ආයෝජන අති විශාල වශයෙන් තියෙනවා ඇමරිකා එක්සත් ජනපදේ. කාලක් මට මතකයි කට්ටිය කිව්වා චීන ආයෝජන ඇමරිකා එක්සත් ජනපදයෙන් ගත්තොත් ඇමරිකානු ආර්ථිකය ඉවරයි කියලා. ඒ තරමටම චීන ආයෝජන තීරණාත්මක සාධකයක් ඇමරිකානු මේ භූමිය තුළ. මොකද ඒක හේතුව තමයි එකක් විදකියාව එන්න එන්න ඇමරිකානු එක්සත් ජනපදයේ වැඩි වෙනවා. දැන් මේ සමාගම්වල ආයෝජන අඩු කරොත් එහෙම වෙන්නේ විදකියාව තව තවත් වැඩි වෙන එක එක්තරා ආකාරයකට සමාජ ප්‍රශ්නයක් දක්වා ඉස්සරහට යන්න පුළුවන්. අනික් කාරණේ තමයි දැන් මෙක්සිකෝවේ නිෂ්පාදන කියන්නේ මෙක්සිකෝවත් එක්ක තියෙනවා ට්‍රම්ප්ට ලොකු ප්‍රශ්න ටිකක්. එතකොට මෙක්සිකෝවේ මෙක්සිකානු ප්‍රොඩක්ෂන් තියෙනවනේ නිෂ්පාදන, ඒවා ඇමරිකානු සමාජය තුළ නිෂ්පාදනය කරනවා නම් ඒවට 25% තීරුපත්තක් ගහන්න ට්‍රම්ප් යෝජනා කරලා තියෙනවා. දැන් මෙහෙම ගත්තට පස්සේ ට්‍රම්ප්ගේ ආර්ථික මොඩලය එක්තරා ආකාරයකට අපි හිනා වුණාට ඒක එක්තරා විදිහේ නැෂනලිස්ට් මේ ජාතිකවාදී ආර්ථික මොඩලයක්. මොකද ඔහු ඇමරිකානු ජාතිකත්වයේ කියන එක අර වර්ණභේදවාදී වගේ දේවල් පාවිච්චි කරාට ඉලෙක්ෂන් එකේදී. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඇමරිකානු ජාතිකත්වයේ කියන එක තදින්ම අර ඇමරිකාවේ සාම්ප්‍රදායික ජනයාට ඒත්තු ගන්නවන කෙනෙක්. ඒකේ අනිත් පැත්ත ගත්තොත් අපි මේ කමලා හරිස් ගත්තොත් එහෙම ඇය ගොඩක් දුරට කතා කරන්නේ ආර්ථික සමානත්මතාවය ගැන. මොකද එකක් තමයි ඇයට ඉතාමත් හොඳ සම්බන්ධකම් තිබුණ කැලිෆෝනියාවේ නීතිපති වශයෙන් ඉන්න කාලේ විශේෂම වෘත්තීය සමිති සමග ලේබර් ඕගනයිසේෂන් එක්ක ඉතාමත්ම ළඟ සම්බන්ධයක් හොඳ සම්බන්ධයක් පවත්වපු කෙනෙක් තමයි කමලා හරිස් කියන්නේ. ඒතර ඇය ප්‍රජාතන්ත්‍රවාදිනියක් විදිහට ඇමරිකානු සමාජය දිහා බලන විදිහයි, ඇමරිකානු ආර්ථිකය දිහා බලන විදිහයි, ඩොනල්ඩ් ට්‍රම්ප් සම්ප්‍රදායවාදියෙක් විදිහට ඇමරිකානු ආර්ථිකය සහ සමාජය දිහා බලන විදිහයි මත තමයි තීරණය වෙන්නේ ඔවුන් දෙන පොරොන්දු. ඉතින් මේ පොරොන්දු ඉෂ්ට කිරීමේදී හැබැයි යම් යම් බාධක තියෙනවා. ප්‍රසාද එකක් තමයි ඇමරිකාවේ ප්‍රාන්ත බලතල බලවත්. මොන පොරොන්දු දුන්නත් අපි තුමා ආරක්ෂාවස ගිනියම් සම්බන්ධව කියලා ගිනියම් සම්බන්ධවත් පොරොන්දුක් දීලා තියෙනවා. ඒක අපි වෙනම කතාවක්. ඔව් වෙනම කතාවක්. නමුත් ඒතුල මේකල නවත්තන්නේ නම් ඇමරිකාවේ වැඩ කරන්න යනකොට ප්‍රාන්ත නීතිය බලපානවා. සමහර මැතිවරණ නීති ප්‍රාන්ත වලින් ප්‍රාන්ත වලට වෙනස්. පොලිස් නීති ප්‍රාන්ත වලින් ප්‍රාන්ත වලට වෙනස්. එතකොට ට්‍රම්ප්ට හෝ කමලා හරිස්ට තමන් ඉදිරිපත් කරන යෝජනා යථාර්ථය බවට පත් කරගන්න කොයි තරම් ව්‍යවස්ථා සංශෝධන ගේන්න වෙයිද, කොයි තරම් ප්‍රාන්ත අනුමැතිය ලබා ගන්නට සිද්ධ වෙයිද, මේවා අපි කොංග්‍රස් එකේ අනුමැතිය ලබා ගන්න පුළුවන් වෙයිද, මේවා අපි හිතන තරම් ලේසි වැඩ නෙමෙයි. පැහැදිලිවම සඳහන් කළ පරිදිම අපි දැක්කා ඔය බරක් ඔබාමා යුකේ ඉඳලම අර ඇමරිකාවේ අයවැය අනුමත කරගන්න එක් අවස්ථාවක රජයේ සේවකයන් පඩි ගවා ගන්නත් බැරුව තිබුණා දවස් 40 ගාණක් මේ ඔය දෙපාර්ශවය අතර තියෙන මත ගැටුම් නිසා මේ ඔය මේ වියදම් අනුමත කිරීම, ඒ කියන්නේ අයවැය පිළිබඳ ඒ ප්‍රකාශනය අනුමත කිරීම සම්බන්ධයෙන් ධම්මදිසා නායක මහතා ඉතාම වැදගත් තැනකට ආවා. දැන් ඔය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්තිය තියෙන ඔය මේ චීනය සමග මෙක්සිකෝ සමග මේ තුළ සඳහන් වෙන කාරණයක් තමයි අපි දන්නවා ලෝකයේ අපි ආර්ථිකය කියන ගත්තා නිදහස් ආර්ථිකය කැමත් නැත්තම් නිදහස් වෙළඳාම කියන සංකල්පයේ මත පදනම්ම තමයි ඔක ඇමරිකාව ඒකේ කේන්ද්‍රයේ විදිහට අරගෙන තමයි මේ ලෝකයේ ක්‍රියාත්මකනේ. ඒ වගේම දේශපාලනික වශයෙන් ගත්තත් බටහිර බලාධිකාරී ක්‍රියාත්මකනේ ඒකෙත් නායකත්වය දෙන්නේ ඇමරිකානු ඇමරිකාව සහ ඇමරිකාවේ ජනාධිපතිවරය අතර නිතැතින්ම ඒකේ මූල බීජය වෙන්නේ. නමුත් අපි දැක්කා ට්‍රම්ප් යුගයේදී මේක shift වෙනවා. එමත් නැත්තම් පැත්තකට යොමු වෙනවා. මොකද එකක් තමයි ට්‍රම්ප් ඔය ප්‍රතික්ෂේප කිරීම ඔය
අපි ගත්තොත් ගෝලීය සංකල්ප ප්‍රතික්ෂේප කිරීම එකක් ඔය දැන් ඔබ කිව්ව පරිදි චීනය සමග ගැටිලා ඒ වගේම ඔය මෙක්සිකෝව සමග ඊළඟ උතුරු ඇමරිකාව කැනඩාව මෙක්සිකෝ ඇමරිකාව අතර තිබිච්ච නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔහු නැවතත් රීනිගෝෂියේට් කරන්න පටන් ගත්තා ඒ තුල ඇති වෙච්ච සංකූලතා ඉතින් මේ වගේ ප්‍රශ්න නිසා අර බටහිර බලාධිකාරී යම් ආකාරයකට හෙළුණා ඒ නිසා අපි දැක්කා ජෝ බයිඩන් 2020 ජන මේ දිනද්දී ගොඩක්ම සතුටු වුණේ ඇමරිකානු ජනතාවටත් වැඩි සතුටු වෙච්ච කණ්ඩායමක් හිටියේ ඔය යුරෝපෙ ඉන්න නායකයන් බ්‍රිතාන්‍යයේ එතකොට තෙරෙසා මේ හිටියේ එතකොට ඒ කණ්ඩායම් බොහොම සතුටු වුණා මේ ප්‍රංශය ජර්මනිය යුරෝපා සංගමය බොහොම සතුටු වුණා ජෝ බයිඩන් ජනාධිපති වෙදි මොකද නැවත වතාවක් අර බටහිර බලාධිකාරිය මොකද අර ඔබ කිව්ව ජාතික ඇමරිකානු ජාතිකත්වයේ පදනම් කරගනිමින් එහාට ගමන් කිරීම තුල එතකොට දැන් මේ ඇමරිකානු දේශීයත්වයේ වෙත යොමු වීම කියන කාරණය ඉතාම මේ පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක් වෙන කාරණයක් බවට පත් වුණා. දැන් මේ තුල අපි දකින්නේ කොහොමද මේ අපි ග්ලෝබල් පවර් ෂිෆ්ට් එක පැත්තට යොමු වුණොත් මේක දකින්නේ කොහොමද මේ මේ වර්තමාන ඇමරිකානු ජනාධිපතිවරණ ක්‍රියාදාමය තුල කාරණයක් තියෙනවා ප්‍රසාද් දෙකක් තමයි මේ ගෝලීය බලවතා විදිහට ඇමරිකානු රාජ්‍ය නැත්නම් ඇමරිකානු එක්සත් ජනපදයේ නගා සිටීම පිළිබඳව වඩාත් වැඩියෙන් කතා කරන කෙනා තමයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඒ වගේම ගත්තොත් එහෙම ඔහුගේ කන්සර්වේටිව් පක්ෂය කාලාන්තරයක් තිස්සේ ඔය කියන ඇමරිකානු ජාතිකත්වය පිළිබඳව ඇමරිකානු ජාතිකත්වය ගෝලීය සමාජය තුළ ඉතාමත්ම බලවත් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් නිරන්තරයෙන් මැදිහත් වුණු සහ කතා කරන දේශපාලන ව්‍යාපාරයක් සහ දේශපාලන පක්ෂයක්. හැබැයි ඒකෙන් කියවෙන්නේ අනිත් අය එහෙම නැහැ කියලා. නමුත් ප්‍රකාශිතව ගත්තට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් හරිම විවෘතයි මේකෙදි. එහෙම ගත්තට පස්සේ දැන් මම මුලින් කිව්ව තොරතුර දැන් ඔහු පොරොන්දුවක් විතර දෙනවා අයන් ඩෝම් එකක් හදනවා කියලා අයන් කියන්නේ මිසයිල් ආරක්ෂණ පද්ධතියක් විදිහට. ඒ කියන්නේ ඇමරිකාවේ යුද ශක්තිය වැඩි කිරීම සම්බන්ධව කාටද හිතෙන්න පුළුවන් ගැළපෙන එක්කනා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා. දැන් ඔබ අර කිව්ව විදිහට යුරෝපයේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල් එක්තරා ආකාරයකට කැමැත්තෙන් හිටියා බයිඩන්ට මේ ට්‍රම්ප්ට වඩා. මොකද බයිඩන් ජයග්‍රහණය කරනකොට ඒක කාරණේ තමයි ප්‍රසාද් ගෝලීය බලවතෙක් විදිහට ඇමරිකානු සමාජයේ ඔසවා තැබීම සම්බන්ධයෙන් සාමාන්‍ය ඇමරිකානුවා මං හිතන්නේ බොහෝ දුරට විශ්වාස කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි. මොකද හේතුව ඔහු ඊට අදාළ ඉතාමත්ම තදබල මත ප්‍රකාශ කරමින් සිටින නිසා සහ අනිත් පැත්තෙන් ගත්තොත් එම ගෝලීයකරණය තුළ ජාතිකවාදය ඉවරයි කියන මහා බුද්ධිමය සාකච්ඡාව ඇතුළේ දැවැන්ත ඇමරිකානු ජාතිකවාදයක් හැදීමට ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරන නිසා. ඒක තව කාරණයක් තියෙනවා. ඔබ කිව්වා මේ සමහර ගෝලීය මේ සංකල්ප ගෝලීය එකඟතා ට්‍රම්ප් ඒ තරම් සලකීමට ලක් කරන්නේ නැහැ කියලා. මේකට හොඳම උදාහරණයක් තියෙනවා මේ ප්‍රසාද්. ඒක තමයි දැන් දේශගුණ විපර්යාස සම්බන්ධව ට්‍රම්ප්ගේ ස්ථාවරය සහ කමලා හරිස්ගේ ස්ථාවරය ගත්තොත් ඇත්තම ගත්තොත් මේක දෙපැත්ත. උදාහරණයක් ගත්තොත් එම දේශගුණ විපර්යාස සම්බන්ධව දැන් විශේෂම පුනර්ජන්නීය බලශක්තිය සම්බන්ධයෙන් මුළු ලෝකෙම තියෙනවනේ එක්තරා විදිහේ එකඟතාවයක්. එකඟතාවයක් තියෙන එකට හේතුවක් තියෙනවනේ ප්‍රසාද්. මට මතකයි මට හරිය මතක නැහැ මහාචාර්ය සුමනසිරි ලියනගේ ලියපු කෘතියකම මම දැක්කා ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගම්වල ප්‍රධාන පෙළේ විද්‍යාඥයෝ දෙන්නෙක් කියලා තිබුණා මේ මිහිතලයේ උණුසුම් වීම සහ අනිත් පැත්තෙන් ගත්තට පස්සේ පෘථිවිය විනාශ වීම සම්බන්ධව මානවයා විසින් කරන උදව්පදව් ටික නැත්තම් මේ කාර්මීකරණයත් එක්ක සිද්ධ වෙන මහා විශේෂණය ගැන කියලා උන් දෙදෙනා කියලා තිබුණා මේ විනාශය දැන් නවත්තන්න බෑ හැබැයි අපි ටිකක් කල් ගන්නවත් පුළුවන් නම් ලොකු දෙයක් කියලා. ඒ තරම් භයානක තැනක තමයි ලෝකේ මානව ක්‍රියාකාරකම් දේශගුණ විපර්යාස වලට බලපාලා තියෙන බොහොම නරක අතින්. ඒ නිසා තමයි විවිධ ගිවිසුම් වෙනවා ඒවට අස්සම් කරනවා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් අර දේශගුණ විපර්යාස සම්බන්ධ පැරිස් ගිවිසුමෙන් පවා ඉවත් වෙන්නට සූදානම්. ඒ කියන්නේ ඒ දැන් ට්‍රම්ප් ගත්තට පස්සේ මේවා සලකන්නේ ඔහු පුනර්ජන්නීය බලශක්තිය පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ. ඔහු වැඩිපුර තෙල් සහ විශේෂම ගල්ලඟුරු ඇමරිකාවේ ගල්ලඟුරු කර්මාන්තය නගා සිටුවීම ගැන ඔහු ගත්තා. ඔහු කතා කරනවා සහ ඇමරිකානු ඉන්ධන කියන්නේ මේ ඉන්ධන දැන් තියෙනවනේ ඇමරිකානු භූමිය තුළ ඒවා ගැනීම සම්බන්ධ. ඒ කියන්නේ ඒකට කියන්නේ එක්තරා විදිහේ ඉන්ධන ස්වාධීනත්වයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා. මෙච්චර කාලයක් සිද්ධ වුණේ ඒවා තියාගෙන
මැද පෙරදිග තෙල් ටික ඇදපික නිකර කර හිටිය නමුත් ඔහු මේවමත යැපෙන් නැතු අපි අපේ ඉන්දන ස්වාධීනත්වයක් දැන් මේවා එක්තරා විදිහට සමහට රස බර පොරොන්තු පොරොන්දු සහ ඇමරිකාවේ අර සාමාන්‍ය විදිර හිතන ජනයාගේ මනසට හරිම ආකර්ශනීයයි. මන් දැන් මීට වෙනස්ව ගත්තොත් එහෙම දැන් විශේෂම ගත්තොත් එහෙම පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් ඒ වගේම ගත්තොත් එහෙම පරිසර විපර්යාස සම්බන්ධයෙන් එක්තරා විදිහකට අපි ආරක්ෂණවාදී ප්‍රතිපත්තියකට යා යුතුයි කියන කාරණා සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ කිසිම නැමියාවක් නැතුව තියෙද්දී මීට වඩා වෙනස් තැනක තමයි කමලා හරිස් ඉන්නේ. ඇය කියනවා විශේෂයෙන්ම පෙනී සිටින පාරිසරික යුක්තිය වෙනුවෙන් environmental justice වෙනුවෙන් පෙනී හිටිනවා පෙනී ඉදීම කියන දේ තමයි අනිවාර්යම පුනර්ජනනීය බලශක්තිය කරේ අපි විශ්වාසී තැබිය යුතුයි. ඒ වගේම ගත්තොත් පරිසර දූෂණය පාලනය කරන්න ඕනි. ඒ වගේම ගත්තොත් දේශගුණ විපර්යාස වලට ඉතාමත්ම සාධනීය ආකාරයෙන් අපි ආමන්ත්‍රණය කරන්න ඕනි. වාහන පාවිච්චිය පවා හරි ඒක වැඩියෙන් දුම් පිට වෙන්නේ නැති කාබන් ඩයොක්සයිඩ් වගේ දේවල් පිට වෙන්නේ නැති වාහන අපි ප්‍රවර්ධනය කරන්න ඕනි. ඇය වෙන දෙයක් කියමින් සිටිනවා. ඉතින් එහෙම ගත්තට පස්සේ ඔබ අර කියපු තැනටයි මම මේ පැහැදිලි කිරීම කරේ. ගෝලීය එකඟතා සමහර විට අතිශයින්ම මානුෂීය මානව නෙමෙයි මම මේ කියන්නේ මානුෂීය එකඟතා. අපි ගත්තොත් එම හියුමේන් ඇග්‍රිමන්ට් මේවා ගෝලීය හියුමේන් ඇග්‍රිමන්ට් සම්බන්ධයෙන් ට්‍රම්ප් දක්වන ප්‍රතිචාරය සමහර විට අපිට හිතනවා අපි නිකන් අර මේ බොහොම හිතුවක්කාර පොඩි ළමෙක් දක්වන ප්‍රතිචාරයක් වගේ. හැබැයි කමලා හරිස් ඊට වෙනස් ආකාරයකින් මේ සම්බන්ධයෙන් දක්වන්නේ එක්තරා විදිහේ පරිසරවාදී එහෙම නැත්නම් ගත්තොත් එහෙම මානුෂීය මං කරගන්නේ හියුමේන් ගවර්නන්ස් කියලා. මානුෂීය ආණ්ඩුකරණයක් සම්බන්ධව යම් ආකාරය අපි දන්නේ ක්‍රියාකාරීත්වයේදී කොහොම වෙයිද කියලා. මොකද ඇමරිකානු සමාජයේ ගතිගැන්නක මොන මොන වෙනස්කම් වලට මේ ලක් වෙයිද කියලා. නමුත් ප්‍රකාශ තුල තියෙන දෙයක් තමයි හියුමේන් ගවර්නන්ස් මානුෂීය ආණ්ඩුකරණයක් පැත්තට ඇයගේ තිබෙන ඇල්ම සහ කැපවීම. ඉතින් වෙනස් ලොකු වෙනසක් පැහැදිලිවම ඔබ අපූර්ව තැනකට ආවේ. එකම දැන් ඔය ඔබ සඳහන් කරපු එක කාරණා දැන් ඔය මේ බලශක්ති ස්වාධීනත්වය ගැන කතා කරනකොට ඔය ඇමරිකාව තුල සංවාදයට ලක් වෙන තාත් කාරණා තමයි විශේෂයෙන් ට්‍රම්ප් පාර්ශවයේ ඔය කණිතෙල් ලබා ගැනීම අර කිව්වා වගේ ඒවා ඇමරිකාව පාවිච්චි කරන්නේ. නමුත් ඒ සංචිත තියෙනවා, ඒ නිදි තියෙනවා. ඒවා දැන් එකක් තමයි ට්‍රම්ප්ගේ කාලෙත් ප්‍රශ්නයක් මතුවුණා ඇලස්කාවේ මේ රක්ෂිත වනභූමි ප්‍රදේශවල තියෙන කණිතෙල් ලබා ගැනීමට ගත තීරණය පසු ඒක සම්බන්ධයෙන් ලොකු වාද විවාද ඇති වුණා. කොංග්‍රසය දක්වා මේක ගියා. ඒ වගේම තමයි ඔය මේ ඇමරිකානු භාවය ගැන කතා කරනකොට ඔය ඔවුන් මුලදී බලශක්ති සංරක්ෂණය සහ පරිසරය ගැන වැඩිය නොහිතපු පාර්ශ්වය නිසා තමයි ඔය ඇමරිකානු වාහන ගත්තාම මේගොල්ලෝ ඒ ඇමරිකාවටම ආවේ ඇමරිකන් මසල් කාස් කියලා කියන මහ දැවැන්ත අර අපි ගත්තොත් ඔය 30 ගණන් 40 ගණන් වලින් ළම හදපු අර මහ විශාල අපේ රටවලටත් යම් ආකාරයක අවශ්‍ය උලේ වගේ මහ දැවැන්ත වාහන. ඒතොර මේවා ගත්තාම ගෑස් ගසස් කියන්නේ මේ තෙල් බොන වාහන විදියට. එහෙම නැත්නම් මේ පිටිපස්සෙන් බවුසරයක් අරන් යන්න වෙන ආකාරයේ වාහන. ඉතින් ඔය ඔවා තාමත් ඇමරිකානු සමාජයේ ඔය හම්වී වගේ වාහන ගැන තවමත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක අර ඇමරිකානු භාවය තුළම ඉඳිමින් නැත්තම් ලෝකයේ දැන් අර පුනර්ජනනීය බලශක්තිය වෙත යද්දී නමුත් ඇමරිකාවේ නව අලුත් සමාජය විශ්වාස කරනවා මේ ඔවුන්ට වඩාත් හොඳ අඩු වියදමකින් ධාවනය කරන්න පුළුවන් වාහන අවශ්‍යයි කියලා. ඒ නිසා තමයි ඔය ජපාන වගේ ජපානයේ නිෂ්පාදනය කරන කොරියාවේ නිෂ්පාදනය කරන වාහන වලටත් ඇමරිකාව තුළ ලොකු මාකට් එකක් හැදිලා තියෙන. දැන් ඇමරිකාව ට්‍රම්ප් ගොඩක් උත්සාහ කරන නැවත වතාවක් ඇමරිකාවේ අර වාහන කර්මාන්තය එහෙම හුඟක් උඩට අරගෙන එන්න අර අතීතයේ තිබුණා වගේ. ඒක එක කාරණයක්. ඒ වගේම දැන් අපි කතා කරපු කාරණා අතර දැන් ඇමරිකානු දේශීයත්වය ගැන කතා කරා. ඒ වගේම ඇමරිකානු ආර්ථිකය ගැන කතා කරා. තවත් දෙයක් තමයි අර බාගෙට නතර කළ මං අපි පස්සේ කතා කරමු කියලා තිබ්බ මේ තුවක්කු සංස්කෘතික කියන්නේ ගිනි අවි ගන් කල්චර් කියන එක. දැන් මේක තරමක් විවාදාත්මක කාරණයක්. මොකද මේ පක්ෂ දෙකම ඉන්නේ එක්තරා ආකාරයක කියන්නේ අන්ත දෙකක. මේක ඔවුන්ගේ පදනමේ ඉඳලම තියෙනවා. දැන් ඒ තත්වේ ගත්තහම අපි රිපබ්ලිකන් පක්ෂය හඳුනන GOP ග්‍රෑන්ඩ් ඕල් පාටි කියන්නේ පැරණි දේශපාලන පක්ෂය, පැරණි මතවාදය. එතකොට තුවක්කු සංස්කෘතිය ඇමරිකානු සංස්කෘතියේ අංගයක් විදිහට සලකලා ඔවුන් කටයුතු කරද්දී ඩිමොක්‍රටික් පක්ෂය ඊට තරමක් වෙනස් ප්‍රතිපත්තියක ඉන්නේ. දැන් මේ ඇමරිකාවටම ප්‍රශ්නයක් වෙච්ච මේ ගිනි අවි සංස්කෘතිය ගැන ඔබ සඳහන් කරන මුලදී සඳහනක් කරා. අපි එතනින් එහාට මේක අරන් යන්න ඔබට අවසරයි.
ඇමරිකානු සමාජයේ ගිනියම් සංස්කෘතියට නැත්නම් ඔය කියන නෛතික ඉඩදීමට ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසය මම නිර්වචනය කරගන්න ආකාරයකට ඉතිහාසය ගැන නිර්වචනය කිරීම නෙමෙයි ප්‍රසාත ඒකට අයිතියක් තියෙනවානේ. මොකද හේතුව දැන් අපි ගත්තොත් ඔය කියන ඇමරිකානු සංක්‍රමණිකයෝ එක ඇමරිකාවට ආපු සංක්‍රමණිකෝ මේ හැමෝටම තියෙන සංක්‍රමණික සම්භවයක්. එතකොට මේ අය යුරෝපෙන් මෙහෙට එනකොට මෙයාලත් එක්ක සටනට ගිය අය තමයි ඇමරිකානු භූමියේ හිටපු ස්වදේශික ජනය. රතු ඉන්දියානු ගෝත්‍රික රතු ඉන්දියානු සමහර පොත්වල මම දැකලා තියෙනවා මෙයාලව රෙඩ්ඩින් ඇත්තම රතු ඉන්දියානු කියලා කට්ටියක් හිටියේ නැහැ. මේ අය රතු ඉන්දියානු කියලා නම් කර නම් කර ඒගොල්ලෝ මේ කට්ටියමයි මේ කට්ටියමයි නම් කරේ මේ අය රතු ඉන්දියානු කියලා. එතකොට දැන් මේ අය සටන් කරනවා මේ කට්ටියත් එක්ක. මේ සටන ස්වාධීන සටනක් නෙවෙයි. අපි සියටල් ගැන කතා කරනවා තමයි, මහා පරිසර ලියවිල්ල ගැන කතා කරනවා තමයි. මට මතක කර ප්‍රැන්ක් ටී පීස්ට ලියපු ලියුමනේ සියටල් ගිය ප්‍රසිද්ධ පරිසරික ලියවිල්ල එක අති සුන්දර සහ අති රමණීය ලියවිල්ල. ඒ ගැන විවාදයක් නෑ අපිට. හරි ආස කොටසක් තියෙනවා මට ඒකේ ප්‍රසාද්. අර වනගහනේ නෑබුල් තැන් මිනිසාගේ ගඳින් ඉහවහගිය කල්ලි ඇතිවන තත්ත්වය කුමක්ද? හුදෙක් පණනල රැක ගැනීම පමණක් ඉතිරිව ඇත්තේය කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපේ රාජ්‍ය ආයතනය ලංකාවට මේක ආදේශ කරන්න පුළුවන්. අපි රාජ්‍ය ආයතන දේශපාලනයේ ගඳින් ඉහවහගිය කල්ලි පොදුජන සේවයට දෙයියන්ගේ පිහිටයි කියලා අපට ඕනම් කියන්න පුළුවන්. අර සීටල් එක අනිත් පැත්තට කෙසේ වෙතත් ඒ කට්ටිය සටන් කරනකොට අර ඇමරිකානු භූමිය අල්ලාගන්න එන සංක්‍රමණයන්ට එරෙහිව තව කට්ටියක් උදව් කරා යාලට. ඒ ෆ්‍රාන්ස් අය ප්‍රංශය උදව් කරනවා මේ ඔය කියන මේ ස්වදේශිකයන්ට ආයුධ හරි මෙදීලා. ඒතකොට ලොකු ගැටුම් ඇති වුණා. එතකොට දැන් අනුන්ගේ භූමියකට ආවට පස්සේ හැමතිස්සම අලුතින් අපි කරන අනාරක්ෂිතයිනි ප්‍රසාත්. අනාරක්ෂිතයි. ඒ කියන්නේ ස්වදේශිකයෝ දැක්ක ගමන් ගහනවා. අපි දන්නවනේ දැන් නුවරට යන්න ගිය අය මැක්ඩොනල්ඩ් ගිහේ සේනාව සමූල ඝාතනය කරනවානේ. මහනුවර රාජධානිය අල්ලගන්න ගිය වැසි සමය හරියටම ප්ලෑන් කරලා ඉවරයක්ම කරලා දානවා. ඊළඟට ගත්තොත් එහෙම රුසියාව ඇතුළට රිංගපු මේ රිංගන දීලා දීලා හිට්ලර්ගේ හමුදාවට අන්තිම මොකද කරේ? සීතකාලය ආවට පස්සේ ඉවරයක්ම කරලා දානවා. ඔකම උනා නැපෝලියන්ට. නැපෝලියන්ට රුසියාවේ ආක්‍රමණය. ඔව් අනිත් තැන්වලට රිංගන එක එච්චර සුව පහසු නැහැ. සුව පහසු නැහැ. ඒතර මේ අය මෙහෙම රිංගුවට පස්සේ මෙයාගේ ජීවිත හැමතිස්සම තියෙන අනතුරේ ගොවිපලට යන්න විදිහක් නැහැ. වෙනත් තැනකට යන්න විදිහක් නැහැ. හැමතිස්සම තුවක්කුවක් කරෙල්ලන් යන්න වෙනවා. කාගෙන් බේරෙන්නද? ඇත්ත අයිතිකාරයන්ගෙන්. ඒ භූමියේ ඇත්ත අයිතිකාරයන්ගෙන් බේරෙන්න අවියක් දරාගෙන යන්න තියෙනවා. පුදුම සහගත කාරණේ තමයි මානව හිමිකම් ප්‍රකාශනයේ කොතනකවත් නැහැ ප්‍රසාද්. මිනිස්සුන්ට අවියක් දැරීමට අයිතියක් තියෙනවා කියලා. හැබැයි ඇමරිකාවේ මූලික අයිතිවාසිකමක් අවියක් දැරීම. මානව අයිතිවාසිකමක් නෙවෙයි. සාමාන්‍යයෙන් ලෝකේ රටවල් තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් මූලික අයිතිවාසිකම් හදාගන්නේ මේ මානව අයිතිවාසිකම් ගැන සැලකිලිමත් වෙමින්. නමුත් ඇමරිකාවේ මූලික අයිතිවාසිකමක් විදිහට තියෙනවා අවියක් දැරීම. ඒ ඉතිහාසය තමයි පොඩ්ඩක් කිව්වේ එහෙම එක වෙන්න පුළුවන් විදිහ කියලා. හැබැයි දැන් වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? හිටපු ගම් පාසල්වලට ගිහිල්ලා වෙඩි දීලා මරණ එක නැත්නම් පල්ලි වලට ගහන මේ වගේ අවියක් දැරීම කියන එකේ බරපතල. සමහර ටෙක්සාස් වගේ ප්‍රාන්තයක් පැත්තට ගියොත් එහෙම ඒක බොහොම නරක විදිහට තියෙනවා. ඒතර මෙන්න මේ කාරණය සම්බන්ධයෙන් හැබැයි ට්‍රම්ප් ටිකක් මේ සැරේ ඉදිරිපත් කරන පොරොන්දුව ටිකක් කාට හරි සතුටු වෙන්න පුළුවන්. ඔහු කියන්නේ අවි දරන්න පුළුවන්. හැබැයි සැඟ වුණා. අවි සැඟුණ කියන හංගගෙන යනවා කියන එක නෙමෙයි. ඒක ප්‍රදර්ශනය කරන කරේ ළඟන හරි එහෙම යන්න බෑ. එහෙම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එක්තරා ආකාරයකට අවි දැරීම සම්බන්ධව යන්යම් නියාමනයන් කරන්නට ට්‍රම්ප් සූදානම්. මේක ටිකක් මට හිතෙන්නේ පිට ඉඳන් බලන අපිට ටිකක් සාධනීය වැඩක් කියලා අපිට හිතෙනවා. ඒගොල්ලන්ගේ මතවාදයත් එක්ක මොකද ගන් ලොබි එක කියන එක හරි ප්‍රබලයි ඇමරිකාවේ. මේ වෙනස් කරන්න දෙන්නේ නැහැ සහ ඔවුන් ඉන්නෙම නිතරම රිපබ්ලිකන්වරු එක්ක. ඔව් ඔව්. සහ අනිත් එක මේ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ආපහු දැන් අපිටම ට්‍රම්ප්ට ඕනේ වුණා කියලා මේක නියාමනය කරන්න. හැබැයි ආපහු ප්‍රාන්ත නීති මේකට බලපානවා. පැහැදිලිව. ඇමරිකාවේ ප්‍රාන්ත එක්තරා ආකාරයකට බොහෝ දුරට ස්වාධීන ප්‍රාන්ත මේ ආයතන ඒවට වෙනම බලයක් තියෙනවා. ඒ කටින් ව්‍යවස්ථා සම්පාදන බලයක් තියෙනවා. හරි. ඒතර ඒක ඇතුලේ ඒ කට්ටි සම්පාදනය කරගන්න තියෙන නීතිය ඇතුලේ මේ කිසිදු යෝජනාවක් ලිහිසියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා නෙවෙයි ප්‍රසාද්. ඔව්.
ඔබ ඉතාම් වැදගත් තැනකට ආවේ දැන් එතකොට ඩිමොක්‍රටික් පක්ෂය තුල ඊට වඩා තරමක් ලිහිල් ප්‍රතිපත්තියක ඉන්නේ මොකද දැන් අපි ගත්ත පුතොත් බරක් ඔබාමාගේ පාලන සමයේදී ඔය ලදරු පාසල්වල වෙඩි තැබීම් ඇති වෙච්ච අවස්ථාවල ඔහු ලොකු උත්සාහයක් ගත්තා මේක කියන්නේ මේ මේක පාලන නීතියක් අරගෙන ඉන්න ඊළඟට ඔය විවිධාකාර වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී යම් ආකාරයක මේ අවිපාලනයක් අරගෙන නමුත් අර ඔබ සඳහන් කරපරිදි ප්‍රාන්තමය තත්ත්වයන් ඒ වගේම ඔය මූලික අයිතියක් කියන කාරණේ මත ඒ සියල්ලම නිසි පරිදි කරගන්න බැරි යම් යම් සංශෝධන ගෙනාවා. ඉතින් ට්‍රම්ප්ගේ තුලින්ම මේ සැරේ ඇවිල්ලා තියෙන එක පිළිබඳව යම් ආකාරයකින් අපිට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ මේකේ සන්තුවක්කු සංස්කෘතිය මොකද අපි දකින්නේම අර උදාහරණයක් දම මහත්තය අර ඇමරිකානු සංස්කෘතිය ජනප්‍රිය කරන්න අර කවුබෝයි චිත්‍රපට ගොඩක් ටෙක්සාස් පැත්තේ තමයි කවුබෝයිස්ලා වැඩිපුරම ඉන්නේ ඇරිසෝනා ටෙක්සාස් ඔය පැත්ත මේ අර යම් කාලයක් ඔය 1950 60 දශකවල චිත්‍රපටවල ඔය ක්ලින්ට් ඊස්වුඩ් වගේ අයගේ සහ අපි ලංකාවේ කියවපු චිත්‍ර කතාවල පැහැදිලිවම ඇන්ටන් බී පෙරේරා මට මතකයි ඇන්ටන් බී පෙරේරා ඇඳපු චිත්‍ර කතාව තුන ඔය කවුබෝයිස්ලා තමයි අපි අස්සෝ පිටින් එන අති විශාල සිරුරක් විශාල ගැනි උස සිරුරක් තොප්පි එක පැත්තකින් මෙහෙම නවලා ඒක අමුතුම බ්‍රෑන්ඩ් එකක් නේද ඇමරිකන් බ්‍රෑන්ඩ් එකක් ඔව් ඒක නමින් සිගරට් පවයින්න පටන් ගත්තා පැහැදිලි වෙනත් වෙනත් දේවල් ඔව් එතකොට ඔන්න ඔය තත්වයක් තමයි මේ අපි දකින්නේ එතකොට දැන් අවසානයේ අපි දැන් විතරෙන් කාලය වේලාවත් එළඹෙනවා අපේ මේ සාකච්ඡාව සම්පින්දණය කරගන්න දැන් ඔබ සඳහන් කරපු තවත් කාරණේ මේ ගෝලීයත්වයේ පිළිබඳව කතා කරනකොට එකක් ඔය ඊශ්‍රායලයේ අයන් ඩෝම් ගැන කතා කරනවා දැන් මේ මැද පෙරදිග ප්‍රතිපත්තියත් ඔතන තියෙනවා නේද යම් ආකාරයක මේ මතවේදාත්මක තැනක තියෙනවා නේද හුඟක් මේ දැන් අපි ගත්තොත් ඇමරිකාවේ මේ වෙලාවේ පලස්තීනයේ බරපතල යුද්ධයක් තියෙනවා ඒ වගේම ජෝ බයිඩන්ට එල්ල වෙච්ච එක චෝදනාවක් තමයි දෙපැත්තෙම චෝදනාවල මොකද ඇමරිකාව තුල මේ යුදෙව්වරුන්ගේ තියෙන බලාධිකාරිය ගැන සැලකිල්ලට ගත්තාම ඒ වගේම ඔවුන්ගේ ජනපදනම සහ ඡන්දපදනම සැලකිල්ලට ගත්තාම දෙපැත්තම ටිකක් බයයි මේකට අත තියන්න දැන් ඔය හොඳම උදාහරණේ ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනයේදී පලස්තීනයේ වෙනුවෙන් කතා කරන්න ඇතැම් පිරිස් ඉල්ලුවා නමුත් දැන් කමලා හැරිස් ඇගේ කතාවේදී යම් සඳහනක් කළා මේ මේකට සාධාරණ තත්ත්වයක් උදා විය යුතුයි කියලා. නමුත් එතෙන් අර මේ වෙනුවෙන් කතා කරන්න ඉල්ලපු කණ්ඩායම් එළියට දැම්මා. උන්ට සම්මේලනයට එන්න ඉඩක් ලැබුණේ නැහැ. එතකොට දැන් මේ ඊටාම සංවාදාත්මක තැනක තියෙන්නේ මේ මැද පෙරදිග ප්‍රතිපත්තිය කියන එක සහ විශේෂයෙන්ම ඔය ඊශ්‍රායල් මේ යුදෙව්වරුන් සහ අරාබිවරුන් අතර දේ. නමුත් ඩිමොක්‍රටික් පක්ෂයට වැඩිපුරම ඔය අරාබි සහ ඉස්ලාමීය ඡන්ද පදනමක් තියෙනවා ට්‍රම්ප්ට වඩා. ඉතින් දැන් මේ කියන ගෝලීය සාධකය කොහොමද ඔබ දකින්නේ මේ කාලාන්තර ඇතිස්සේ තියෙන දෙයක් නෙමේ මේ වර්තමාන තත්වයට. ප්‍රසාද් ඊශ්‍රායලය කියන්නේ එක්තරා විදිහ හුදු රටකට වඩා ගෝලීය දේශපාලනය තුළ සහ ගෝලීය බල තරගයට අදාළ දැවැන්ත සාධකයක්. ඒක ෆැක්ට් එකක් කියලා අපි කියන්නේ. ඒක නිකම්ම නිකන් රටක් නෙවෙයි. දැන් උදාහරණයක් ගත්තොත් ලංකාව වගේ රටක් ගත්තොත් එම ගෝලීය දේශපාලනයේ මහා ලොකු සාධකයක් නෙවෙයිනේ. අතකොලුවක් වෙන්න පුළුවන්. අතකොලුවක් වෙන්න පුළුවන්. නමුත් ඊශාලේ කියන්නේ දැවැන්ත සාධකයක්. මොකද ඊශාලේ ඉතිහාසය අපි ගත්තොත් එහෙම ඒකේ තරම් දිග ඉතිහාසයක් නැහැ. ඒ කියන්නේ අපි දන්නවා මේක එක්තරා විදිහකට කාටර කියන්න පුළුවන් ප්ලාන්ට් කරපු රාජ්‍ය කියන්නේ මේ හදපු පැල කරපු රාජ්‍ය හැම රාජ්‍යයක්ම පැල කරපු ඒවා තමයි දාර්ශනික වශයෙන් ගත්තොත් නමුත් මූලික වශයෙන් ගත්තට පස්සේ මේක පැල කරපු රාජ්‍යයක්. එතකොට දැන් අර අයම් ඩෝම් ගැන අපි දෙන්නම කතා කරා. අයම් ඩෝම් හදනකොටම ට්‍රම්ප් කියන කාරණයක් තමයි අපි මේක හදන්නේ ඊර්ෂ්‍යාලයන වැනි කුඩා රාජ්‍යන්වල ආරක්ෂාවට කියලා. මේ කුඩා කියන එකේ අර්ථය මොකද්ද? භූමියෙන් කුඩා වෙන්නට පුළුවන්. හැබැයි මේක ඉතාමත්ම බලවත් රාජ්‍යයක් සහ ලෝක දේශපාලනයේ ඉරණම තීරණය කරන රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. මේක එක්තරා ආකාරයකට ඔබ කිව්ව මැද පෙරදිග කලාපය හැසිරීම සම්බන්ධව නිරන්තරයෙන් අර මෙහෙයුම් කාරකයක් විදිහට පාවිච්චි කරන රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂම ගත්තොත් මේ ඉරානයේ සම්බන්ධයෙන් මතුවී ඇති ප්‍රශ්නය. ඒ වගේම ගත්තොත් එහෙම ඉරානයේ ඇතුළෙදී හමාස් නායකයා ඝාතනයට ලක්වීම. දැන් මේ සේරම දේවල් ගත්තට පස්සේ පේනවා මැද පෙරදිග සම්බන්ධයෙන් ඇමරිකානු අරමුණු ඉතාමත්ම
තීරණාත්මකයි බලවත් ඇත්තටම ගත්තොත් එම ලෝකේ අනිත් කලාපවලට වඩා ඔවුන් හැම තිස්සෙම ඒක දෙගොල්ලෝ මේකයි ඒක රිපබ්ලිකන්ද එහෙම නැත්නම් ගත්තොත් එහෙම ඩෙමොක්‍රටිද කියලා ભેදයක් නැහැ අර ඇමරිකානු මිෂන් එකක් ඒක නැත්නම් විෂන් එකක් ඇමරිකානු දැක්මක් ඒක ඇතුලේ මැද පෙරදිග සම්බන්ධයෙන් ඔවුන් ඉතාමත්ම විමසිලිමත් සහ පරීක්ෂාකාරී ස්ථාවරයක තමයි ඉන්නේ මොකද මැද පෙරදිග බලය නැත්නම් මැද පෙරදිග මෙහෙවීම කියන එක මැද පෙරදිග තනි රාජ්‍යයකට හෝ මැද පෙරදිගින් පිට වෙන බලවේතිකට හෝ ලබා ගන්න ඇමරිකානු එක්සත් ජනපදයේ ඉඩ දෙන්නේ නැහැ. ඒක ස්ථිරයි මොකද හේතුව ඒක මූලික වශයෙන් ගත්තට පස්සේ මේ පක්ෂභේදයකින් තොරව ඇමරිකාව දක්වන ස්ථාවරය මොකද හේතුව ඒක ඇමරිකානු ජාතික අභිලාෂයක් බවට මේ වෙනුවට පත් වෙලා තියෙනවා ප්‍රසාද්. පැහැදිලිවම අපි දැන් අපේ සාකච්ඡාවේ අන්තිම කොටසට ඇවිල්ලා ඉන්නේ. එතකොට දැන් අපි හුඟක් අවධානය යොමු කරා මේ ඇමරිකානු ජනාධිපතිවරණය සහ ඒහා සම්බන්ධ තියෙන ගෝලීය සාධක පිළිබඳව. එතකොට දැන් මේ ආසියානුකරණය පිළිබඳවත් දැන් ඔය කතා කර පරිදි මේ අර කමලා හැරිස්ගේ ජාතිකත්වය ගැන කතා කරනකොට දැන් මේ විශේෂයෙන්ම ඇගේ ඉන්දීය සම්භවය පිළිබඳව එතකොට දැන් මේ ආසියාවට යොමු වීම පිළිබඳවත් කතා බහ වෙනවා. ඉතින් අවසාන විදිහට අපි පොඩි මතක් කිරීමක් කළ යමු. මේක කොහොමද ආසියානු කලාපේ වගේ මේ අපි වගේ රටවලට මේ තුල තියෙන බලපෑම ඔබ දකින්නේ ඔබේ දැක්මනුව දේශපාලනික දැක්මනුව? ඔව් මම මගේ තොරතුරුත් එහිඳ පැත්තක තියෙනවා. මගේ දැක්ම පමණක් ඉදිරිපත් කරන්න ඕනේ. මොකද මේ ඇත්තටම ගත්තොත් එහෙම අපිට දැන් බැරක් ඔබාමා ඇමරිකාවේ ජනාධිපති වෙනකොට හිතුවනම් එහෙම අප්‍රිකානු සමාජයේ එහෙම නැත්නම් ගත්තොත් එහෙම ජමයිකානු කැරිබින් දූපත්වල ඉන්න අපි කාලි ජාතික කියලා කියමුකෝ මේ සමාජයේ ප්‍රගමණයට මේක සෑහෙන උදව්වක් කියලා එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ඉන්දියන් ඔරිජින් එකක් තියෙන කවුද මේ කමලා හරිස් බලයට පත් වුණාට පස්සේ ආසියාවට මෙන්න පුදුම විදිහේ සමෘද්ධියක් අත්පත් වෙන්න ඕනේ කියලා කවුරුර කියනනම් ඒක වෙන්නේ නැහැ. මේවා ඉලෙක්ෂන් එකේ සටන් පාට විතරයි. මම කියන්නම් ප්‍රසාද් මේ ඉලෙක්ෂන් එකෙන් පස්සේ අපි හිතමු කමලා හරිස් ජයග්‍රහණය කරා කියලා මේ ඉලෙක්ෂන් එකේදී. එහෙම නැත්නම් අපි හිතමු ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරා කියලා. ඔය ඉලෙක්ෂන් එකේදී එකිනෙකාට විරුද්ධව මතු කරන කිසිම කාරණයක් දිනපු තප්පරෙන් පස්සේ නැහැ. ඒක තනිකරම මේ යන්නේ එක්තරා විදිහේ ජනාධිපති වර්ණයේදී පාවිච්චි කරන උපාය මාර්ග මිසක. හැබැයි මතක තියාගන්න ඕනේ කාරණයක් තමයි අපි මේ මතු කරන කාරණා සාමාන්‍ය සමාජය තුළ තැන්පත් වෙනවා. මේක හරි භයානකයි. විශේෂම ගත්තොත් එහෙම වර්ණභේදවාදය, වර්ගවාදය, ප්‍රාදේශීයවාදය, සංක්‍රමණික ભેදය මේවා මතු කිරීම කවුරැයි හිතන්න පුළුවන් හරි. ඉලෙක්ෂන් එකෙන් පස්සේ අපි ප්‍රධානියෝ මේක අමතක කරනවානේ. ඒතර ප්‍රශ්න ඉවරයි කියලා. හැබැයි ඒ කට්ටිය විශාල විසබීජ ප්‍රමාණයක් සමාජයට මුදා හැරලා තමයි ඉලෙක්ෂන් එක ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා මම හිතන්නේ ඇමරිකානු ඉලෙක්ෂන් එක පිළිබඳව අපි මේ කරන සාකච්ඡාවෙන් ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් තේරුම් ගත යුතු නැත්නම් ඉගෙන ගත යුතු පාඩමක් තියෙනවා. මොකද හේතුව අපේක්ෂකයෝ අමතක කරත් පොදු ජන සමාජය අමතක කරන්නේ නැති විසබීජ සමාජයෙන් මුදාහරින්න එපා. මොකද හේතුව ඒක හරිම භයානකයි. ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සු මරා ගන්නවා. හැබැයි ජනාධිපති වෙන්න නොවන කට්ටිය ඉතාම සතුටින් ජීවත් වෙනවා. ඉතින් මේක ඇමරිකානු සමාජයේ සිද්ධ වෙනවා. මොකද හේතුව අපි දන්නවා කළු ජාතිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ බරපතල විදිහට තියෙනවා ඇමරිකානු සමාජයේ. ඒතර මේ තත්ත්වයේ ඇතුලේ නැවත වතාවක් කමලා හරිස් මූල් කරගෙන මෙයාගේ අම්මා ඉන්දියන් ඊටත් ගත්තොත් එහෙම තාත්තා ජමයිකන් දෙගොල්ලම සුදු අය නෙමෙයි. හැබැයි කවුරුත් මතු කරන්නේ නැහැ. හැබැයි අරයාගේ සීයා ජර්මන්, ඊළඟට මෙයාගේ අම්මා ස්කොටිෂ්, මේව කවුරුත් මතක් කරන්නේ නැහැ. මොකද හේතුව ඉදිරිපැත්තේ ඉන්නේ සුදු අය. ඉතින් ඒ හින්දා පරිස්සම් වෙන්න ඕනේ. මං හිතන්නේ ඒකෙන් අපි යමක් ඉගෙනගෙන අපිත් පරිස්සම් වෙන්න ඕනේ. අතිශයින් සංවේදී කාරණා සමාජයට මුදාහරින්න නැතුව ඉන්න. පැහැදිලිවම හොඳ තැනකින් අපිට අවසන් කරන්න ලැබෙනවා. ඔබ සඳහන් කළ පරිදිම ඔය තත්ත්වය අපි දැක්කා මේ 2016 ජනාධිපතිවරණයේදී යම් යම් ආකාරයෙන් මතුවෙලා අවසානයේදී ට්‍රම්ප් යුගයේ අවසන් භාගයේ තුල ඇමරිකාව තුල අර ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන කළු ජාතිකයාගේ මරණය පදනම් කරගෙන මහා දැවැන්ත බ්ලැක් ලයිව්ස් මැටර් ව්‍යාපාරය ඇති වුණා. දවස් ගාණක් තිස්සේ කැරලි කෝලාහල ඇති වුණා. ඉතින් මේ තත්ත්වයත් එක්ක ඔබ සඳහන් කරපු කාරණට හොඳම උදාහරණයක් ඒක. يعني ජන සමාජය තුල ඔබ අර ඒ
්‍රම්ගේ පාර්ශවයක් එක්ක මතු විච්චර දක්ෂිනාංශික සුදු මතවාදය සහ හිට රහිව එකදි පීඩාට පත්වච කළු ජාතිකයන් අතර තියෙන ගැටුම්කාරි තත්ත්වය නිර්මාණය වුණා. දැ මේ තත්ත්වය යුරෝපයත් අපිගේ සති කතා කරේ වැනි දේවල් දේශපාලනක්ෂසින් ප්ලාන් කරනු ලබන දේවල් තුළ ඇතිවෙන තත්වෙන් හොඳයි. මේ තුළින් ඇමරිකානු ජනාධිපතිවරණය සහහි බලපෑම් පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කරයි වගේම විවිධ කරුණුකාරණා රැසක් ඔබ වෙත ගෙනවා. එනම් අදට ගෝලීය ප්‍රවණතාවලින් සමුගන්න කාලය එළඹිලා තියෙන්නේ. ලබන සතියෙත් අපි බලාපොරොත්තු වෙනවා මේ ගෝලීය වශයෙන් පවතින තවත් වැදගත් වාතාවරණයක් අර්බුදයක් සහ හෝ එහෙමත් නැත්නම් අපේ ජන ජීවිතයට බලපාන කාරණයක් පිළිබඳව සවිස්තරාත්මකව කතා කරන්න. ඉතින් ලබන ඉරිදා හමු වෙනකන් නැවතත් මේ සුබ සතියකට ඔබට ආසිරි පතමින් ගෝලීය ප්‍රවණතාවන් තුළින් සමුගන්නවා. අයිබෝවන්.